ර්තා කරනය ප්‍රමුකයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශවයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල ප්‍රථමින් නවධානය පුවත් සිරස්ථාල වෙත තේරම් බහර නිලදහරීන් වගකීම ඉටුකරයි චන්දය තියන ගැසට නිවේදනය අද නිකුත් කරයිද. නවවෙනිදා චන්දේතියයිද මම ජෝතිර්වේතියක්ක් නෙවෙයි අපේ වැඩේ අපිකරගෙන යනවා පුංචි හේවා මාධ්‍යයට කියයි. ද ගැන රජය ෝ ්‍යයක්ක්ෂ ජනරල්වරයා සිදු කර ්‍රකාශයට මැතිවරණ කොමිසමේ අප්‍රසාදය චන්දය වෙන්ුවෙන් දිකටම සටනේ අනුරකයි ආඩු ක්‍රම ද්‍යවස්ථ සමහම රැස්වයි මැතිවරනණ කොිස ැඇතුළු ස්වාධීන කොමිෂන් සහ සඳහා මහජනතාවගෙන් අයිතුුම් පත් කැඳවයි. පුවත් පත් දැන්වීම පෙබරවාරි පළමුවනග මැතිවරන සමේ පුරප්පාඩු මැතිවරණ කොමසමේ තනතුනු සඳ ඉල්ලුම් පත් කැඳදවීම නීතිවිරෝධී සජිත් පවසයි. ගට එරහිව වරාය පාරට වෙසඳුම් නැතිනම් හෙට සිට දැඩි ෘතිය ක්‍රියාමාර්ගයක් අසාධාරන බදුවලට එරහිව රටම අකර්මාණ්‍ය කරන්න වෘතිය සගම් සූදානමින් බදු වැඩි කරන්නන්නේ නැතුව වෙන විකල්පයක් නැෑැ සියඹලාපිටිය කියයි එදා ටොරින්ටන් බදු ගැහවා අද අම්ම බදු ගහනවා නිදහස අවුදු හැත්ත පහේදිත් අපි ලෝකෙට නයිකාරෙක් අද අපි නව යාත් විීචිතයක් අදයි හෙටයි විදුලිය කපන්නේ නැහැ විනිල්වල මණ්ඩලය කියයි දේශයපපුත්්‍යතටයි දැන්නවධානය. රජය පනවා ඇති බදුවලට එරෙහිව වරය සේවකින් අදත් දැබැන්ත උද්ඝෝෂණයක් සංවිධහනය කරතිබුණා තමන්ගේ හඬට කණඩුම්න්නේ නැත්නම් හෙට සිට ැඩි ක්‍රියා මාර්ග ගන්නා බවටයි වරායවෘතිය සමිති අනතුරු අඟගන්නේ. මෙ අතර අසාධාරණ බදු වලට එරහිව, රටම අකර්මාණ්‍ය කිරීමට බෘතිය සමිති සූදානම් බවයි, ඒ බද් මාධ්‍යිහමුවක් ඇැඳවමින් පෘතිය සමිති සධානය ප්‍රකාශ කළේ. අසාධාරණ බදු ක්‍රමයට එරහිව අද වරයිශයවකින් දැවල්ත උද්ඝෝෂණයක නිරත වුණා. ඒ අසාධාරණ බද වහ හකුලාගරන්නා ලිස්ස තේමා කර කනිමින්. එහිදී මෙම විරෝලිතාවේ පාලනය කිරීම සඳහා ආරක්ෂකංශී විශාල පිරිිසක්තු යොදවා තිබුණා.සාට භතනටටියන්නේ. වහා බාකුලාගට යුතුයි එසේ නොවන්න්නේ නම් වරය ඇතුළ ඇතිවන ඕනම විටියේ අරගලකට අපාපගේ සහයග අද දවස මිස් කොලොත් අපි නැව්ගන්නේෙ නෑ එක නැවක්කොත් සයිටකට එසේ ජටියකට ඩොක්කේ ආට්කට අ අපිතක්ක පයිල්ලට් එකගේ මහතුරු සියලු දෙනවාම අපි පයිලේටක සන්නත්ධ කරලම මෙදෙට විල්ල තිෙන්නන අපි වකීමෙන් කියනවා එක නෙවක් ගන්නෙ නෑ අපේ හඩට කන්දුන්න්නෙ නැත්තං හෙට ඉඳලා දැඩි ෘර්තිය ක්‍රාමාර්ග, වරාය තුළ අපි ගන්නවා. ඒ තුළින් දේශයවා ජාතතියන්තරව. එල්ල වෙන බලවය ගෝල්ට අපි නෙමැයි වග කියන්න ඕනේ මේ අසාධාරණ බදු පන්දර ගෙනාපපු රනිල්වි ක්‍රමසිංහ දැන් මේ සටනට වරායල්තක් නෙයි දල් සස්ථාව ජල සම්පත් මඩල ඇතුනු සියල්ලම වක තුළ දිවා එනිමිසාහි කියනවා මේක අද අකුල ගතය නතුනුත් හට දිනකට වරයි වැඩ අපි නවත්තනවා. මේ අතන අසාධාරණ බදු ප්‍රතිපත්තියට එහිබ ඉදිරි ක්‍රියාමාර්ග දැරුම් දීමේ ඒකාපද් මාධ්‍යහමුවක් අද පැබැත්වනා. ඒ ෘති්‍යයේ දීන්ගේ ෘර්තිය සමිත එකමතුේ ප්‍රධානත් වයෙනේ. ඒ රට ෘර්තිකයෝ නැති. ඇනුම බුද්ධිමතුන් නැති කාන්තාාරයක් කරනව. ඇයි දේශපාලකන්ට පැත්මතිය නැතන. දේශපාලකෙන් රටේ ජරාජීර්ණ දේශපාලල පැත්මට පදනමතිය නැතන. ඒ නිසා තමයි මේ ක්‍රියාමාර්ග ගන්නට හදන්නන්නේ ඒනිසා මේ බදු ප්‍රතිපත්ති ඇතුළ තියන වෙන මොනවත් නෙවෙයි. ආන්්ඩුවට ආණ්ඩුවේ අසමත්කම් දරා ගැනීමට නො හැකිවීම සහ එය වෘතිගැම්පිට නැගීම එඒනිසා. හැකික්මනින්. හැකි අවධානය අවශ්‍යයි එසේ නොමැතිනම් අපි දිගින් දිගටම ආණ්ඩුවට තාම අවධාරණයෙන් කියා සිටනවා මේ පිළිබඳව ගන්න ඉදිරිග්‍රියාමාර්ග වැඩිවීමක් මිසක් අඩුවෙන් නෑ කියනක මේ පිරිසක්තන ඩනකොට මේ පිරිස ෘත්තිය ක්‍රාමාර්ග ලෙනකොට මේ මුළු ටක් අකර්මාණ්‍ය කරන්න අඩමන කරන්න අපි හැකිියවක්තියනක කියෙන කාරනේ රටේ බලධාරටමත කරන ප එනිසා රට අනාගතය ගන හිතර රටේ හෙට උපදින දරුවගෙන් හිතලා දැන්වත් ඇහැරිලා මේ අසාධාර බදු ප්‍රතිපති්‍යාව. ට හරෝලක් ඒවෙනුවට සාධාර්ම සහයුක්තිකර බලවැට සහන ගුණා දෙන්න. වත්මන් ආර්ථික අර්බුදයට එම විසඳම ජාත්‍යන්තර මූල්්‍ය අරමුදල පමණක් බව මුදල් රාජ්‍ය අමාතය රංජිත්සී බලා පිටිය පවසෙනවා. ඔහු මේ බාප්‍රකාශ කළේ අද පැවති ප්‍රෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ෝවිදන් අපි මේ අලුත් බඩගේ කතා කර බොෝ දේවල් මෙ තිබුණු දේවල්මයි උපෙනවිට බද්ද දිලස් රහටේ තිබුණ බද්දක් යම්ප්‍රමාණය වැඩි තමයි අපි පිළිගන්න වැත්තකත්තේම සියට පහලදී අටඩු කර දතාවක ක සිය පහලොක් වැඩික තින මෙ තිබුණ එකක්මයි ය මගගේ සහරයන මේ දසීවිසි පහත්මක් ගහනද කලව දෙසේසි පරත් ගාන අයිකිසි සමාව කාටක්මනෑ හෙසිරුදනාගේ සියලු දීමලාාවලට මේක එකතුට කොම විිසඳක් වයන්න කියෙනන ප්‍රශ්ේද අපිට ජත්‍යන්ත මූලයා මුදල තයිඒසහ. ඒම මාර්ගය ඒරටවල් අපිට සහය දෙන්න නම් මනොවැද අඩුවෙන්න්න ොනැතේ ඉදිේ හැම රජයක්ම බරපුොත්තුවෙනවා. එවැනි කැපකිරීමක් විදේශටකින් අපි වෙනුවෙන් දරද්දි. ඔවන් ජනතාවගේ බදුමුදලෙන් අපි චම්මාකාරයක වගකීමක් කැපවීමක් දරාගනීමක් මේකින් කරවි කියලා. අපි මේකට කිසිදු සූදානමක් නැතුව මේ අපි මුළු බර දරන්න විදේශක ජනතාවගේ බර පිටන් ොුන් සූදනේ න ප මොදදිලදියන ප්‍රශ්නය ජාත්‍යන්තය මුල්ල අරමුගල සයෝගගේ නැතුව විෂදාගන්න කමයක් තිබේද. ඒවගේම. මේ අයම්‍රගත්ත අපි ඇතිකරගඩ උත්හ කරන මේකලතාවේ ඇතිකර නොගත් තොත් අපි මූලගෙන තත්්ව කුමක්ද ලෙද සිස දෙගේ ජූනි ජූලිය අගස්තු ඔබතු වල මතකති වට ජරතවිද අප පහසතාවේ මීට හගේ මතත්ව කරතම අපි නවද මන දෙදවෙන්නේ ඊළඟට තවක් වැඩගත්මකාරණනාත්තිවා විස්සයි විසිදගේ රාජ්‍යආයතන ලැබූ අලාභයරටේ රාජ්‍ය ආදායම බඩු ආදායම් බිලියන එක්දා සටසීයි පඩු ලබ ආයතනවල අලාබේ බිලියන නමී පණයි. භාගයක් අපට යෝදන්න වෙලාතින්නන්නේ පඩු ලබන ආයතන ත් කනිිටෙල් තික ස්චාව බිලියන හැස ධනයයක් ලාබ ශ්‍රිලන්ට ුවන්සෙල් ිලියන ැ විසි නම ලංකා විදුරු ලවන් ලෙක්ේ පලස්ස එකයි යම් කිසි වෙලස්කමකට ආයුතුගෙනක චම පැහැදිලිව මේ සංකෑලයක නොල ගැබ්වෙලාතිීන දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් ෙිවකය දැන්න. Vision Delivery ඉදිරි ටෙලිවැකිගේපයම නිදහස තේමාකරගෙනලියන්ට අවශ්‍ය බව තමයි මේ බැලූ බැල්මට පේන්ට තියෙන් නෙනේද. එනිසා තමයි වික්ට හාරා ගැන පරණ ටෙලිවැකයක් යේ යළි විකාශය කළේ. වික්ට හාරා නිදහස වෙනුවෙන් සටන් කළ අපූරු චරිතයක්. දැන් ලහිලහියේ හැත්තෑ පස්වන නිදහස සමරන්ට ලෑස්ති වෙන අනේද. ජනපති රනිල්ට අනුවනම් නිදහස සැමරුව නැත්නම් අපට ලෝකෙ හිනාාවෙන ස්ථීරයි. ඇයි. නිදහසවත් සමරගට සල්. නැති රටක් කියලා නේද ජලපති රනිල් එහෙම තමයි කියන්නේ ජලපති රනිල් එහෙම කියන කොට නිදහස් උත්සවේ සඳහා වැෑ කෙරණ මුදලත් මතක් කරන්ටම ඕනේ මේ හුඟාක් අඩුවෙන් තමයි මේ පාර වැෑකරන්ට කියලා උපදෙස්දී ලා තියෙන්නේත් ඒ අනුව අඩුම ගානේ නිදහස සමරන්න රුපියල් කෝටි තිහක් තිස්් පහක්වත්න් වැෑවෙන බව තමයි වාර්තාාව වෙන්නේ මේ අතරවාරයේ රටේ ජනතාවගේ පරමාධිපත්ති අයිතිය චන්ද බලය ඒක කල්ද න්න ඇහෙන එකඇනි පලාාත්පාලන්න මැතිවරණය තියන්ට මුදල් නෑ කියන කතාව නිතරඇහෙනවන්නේනේද ඒක තිබ්බොත් අර්ක දෙන්න වෙන්නේ නෑ අර්ක දුන්නොත් මේක තියන්ට බෑනේද මේ කතාව දැන් සෑහෙන දවසකින්දලා ඇහෙනවනේද. ඒ අතර මොනවද ඇහෙන ප්‍රමුකම කතා පාසැල් දරුවන්ගේ පෙලපොත් ද එහෙමත් නැත්තම් ඡන්දය ද නේද කවද මෙහමහ්‍ය අධ්‍යපනැති සුල් ප්‍රේම් චයන්. ඔහුට අනුව පලාත්පාල මැතිවරණයට වේදම්බන මේ රුපියල් බිලියන දහය ඉතිරි කරගන්නට පුුවන්ුණ ඒෙන් පාසැල් දරුවන්ගේ පෙළපොත් අච්චුගහන්ට පුළුව අන්නේේද. දැන් මහින්ද අමරවීර කෘෂිකරම ඇමතිනෙ දැන් ඔහු කේපවතාක්ම කිවවා මැතිවරණයට රුපියල් බිලියන දයක් දුන්නොත් ගොවයා හබක් කියලා. ඒනි ගොවියගෙන් වී මිලදී ගැන්ට ඇත්ටේ ඔන්න මේ චන්දයට වියදම් කිරීමට අපේක්ෂා කරන රුපියල් බිලියන දහය තමයි. එම මේ කතාවෙන් තේරෙෙනෙනේද ඒක චන්දේයට දුන්නොත් වී අරන් ඉවරයි. එතකොට ඇමති කහෙලිය කියන්නේ මේවෙලාේ අෞෂදගේන්ට සල්ලි අත්‍යවශ්‍ය බනේද. ඉළඟට ඇමති කංචන මොනවද කියන්නේ ඒලෙවල් ළමයින්ට විදුලියදන්ට සල්ලි නෑ. බිල වැඩි කරන්න දුන්නොත් විදුලිය දෙන්නම් කියලනේද ඒවගේම මේ ඒලෙවල් ළමයින්ට මේ විදුලිය කපන්න නැතුව දෙටවුණනත් එහෙම ිලත් වැඩිරගන්න හම්ඹබුණේ නැත්තන්ඉතින් ආය පොලිං එට පුලුවන් කියන කතාත් හන වනේද දැන් ඉළකට සංචාර කැමති හරන් වගේ අයත්න් ඒගල්ලු කියන්නේ දැන් රට යහන්ත නැගිටින වෙලාවලු එතකොට මේ සංචාරකීන් එන්න පටන්ගන්න වෙලාවේ මේ වගේ වෙලාවක චන්ද අවශ. නැති හැඟීම තමයි ඒයගේ කතාවලෙනුත් එලියට එන්නේ. දැන් මේ වගේ කාලයක නේද මොුණ මැතිවරණද කියලා අහනාය තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අරිද ඒ අතරවාය තමයි ඇහෙන්නේ මැතිවරණ කොමස මේ සාමාජකින්ට මරන තර්ජන ක කියලා නේද නිකනත් මේ ඩබයි පැත්තේඉදල චන්දෙති බුද් බෙල්ල කපනෝ කියලා ර්ජනය කරනවා නේද යකක් අමතක වුණනේ අරහපු ඉන්නගහපු ලියුමනේද ඒකත් මේකට වලංගුයි. දැන් මේ සියල්ල දෙස කල්පනාවෙන් බලන්න කොට ඔය ඩබයි තර්ජන නේද ඉල්ලා අසුන. ාවට ප්ලාන්් කරපු පහුගේ කාලෙ සමහර නනිවස් නේද නිකං එකම ජාලයක් ජාලයක් ජන්ජාලයක් වගේ කියලා පේ නැද නේද හොඳ බැලුවොත් ඒ එක තේරුම් ගට පුලුවන් හොඳේ දැන් කවුරු හරි චන්දට නිකම් බයයි බයයි වගේ නේද ඔනේ චන්දයට බය අය නිදහස සැමරවා වගේ කියලා අලුත් උපහැරණයක් ලියලතියාගමුද හොඳ නැද්ද චන්දයට බය අය නිදහස සැමරවා වගේ කියලා නේද දැම් බලමු ඇත්තටම අපි නිදහස්ද කියල එක සමරන්න නේද ජනපති කියන විදිහට නම් අපි නි දහස්නෑ. අපි තාම සුද්දගේ වහල්ලු. හරිද අටමස්ථානාධිපතිට අක්ත පත්‍ර ප්‍රධානයට එක් වුණු ජනපති රනිල් මෙන්න මෙම කිව්වා මතකද. IMF සංවිධානයිට කියන්නේ කරුණා කල්ලා බදුආදෑම් ගන්නඇත්තං අනිකරටලුත් බදුආදාෑම් දෙන්න නෑකි. ඒක එක පැත්තක කිව්වා. IMF සංවිධානින්කවොට මාසකට රුපියල් හතලිස්තුන්දහක් ලැබෙනයට බදුදාන්න කියලා අප ඒ කරට බෑක් ලක්ෂ පනස්දාහක් කියලා. අන්තිමට දෙපැත්තම සංකඛාලය කන සකස් කල්ලක බලමු කියලා කිව්වාහම අපිට ලක්ෂට එන්න තිබන්න . ේශපාලය ඇළලිත් කැම තින එතන්ට අන්නේෙ රට ේර ගන්නම් එතෙන්ට යන්න තියෙන අයම් එකක කියනවා අපිට මුලින්ම රට්ට ඇතුලෙන් බදු ගහල සල්ලකුතු කරගන්න කියලා ඊට පස්සේ නය දෙන්නම් කියලා ලෝක අනිත රටවල සල්ලිවලින් බදවලින් අපිට නයිදෙන්ට බෑ කියල තමයි අම්F කියන්න කියලා ජනපතිරනිල් කිව්වා ඒ කියන්නේ දැන් සක් සුදක්සේ පැහැදිලිනේ මෙ අපිට බදුපිට බදු ගහන්ට කියලාතියන්නේ අයිම් එකක කියලා නේද ඒ කියන්නේ ගමේ භාෂාවෙන් කියනවනක් සුද්ධතම කියලාතියන්නේ ගහපිය බදු කියලානේද දැන් අපි සුද්දගේ නිදහස් වනා කියලනි කියන්නේ දැන්වේ පෙබරවාරි හතර සමරන්න හදන්නත් මේ සුද්දගේ නිදහස් වීමන ඉතින් මේ සුද්දා පේරට පාලනය කරපු කාලයකන යටත් විජිත යුග නම් ඇත්තටම කළේ බදු ගහපක තමයි ඔය දස් අටසය හතලි සටේ විතර ලංකාව හිටපු ටොරින්ට ආ්ඩුකාරය එදා බදු පිට බදු ගැහුව කියල තමයි ඉතිහාසේ සඳහන් වෙන්නේ බල්ලු බද්ධ සෙරප්පු බද ස්තෝපපු ද ඔරු ද නේදඒක ජාතියේ බදු තොගයක් ගැහුවා ඒ ටොරින්ටන් ආණ්ඩු කාරවරය එක්දස් අටසි හතලිස් අටේ දිතර තමයි එහම ගැහුව නේද එදා අපි යටත් ජිතයක් නී ඉතින් ඒ බදුවලට එරෙහිවතම අර පුරන් අපපු සටන් කරලා දිවි පූචා කළේ නේද එතකොට මේ අන්තිමටම ඔය දෙතනී කිරිඩිංගටත් බදු ගහන තැනට ආවා කියල තමයි ඒ කාලේ ඉතිහාසේ කියවනකොට දැනගන්ට පුළුවන් වෙෙන්නේ ඉතින් බලන්නකොෝ සුද්දගෙන් නිදහස්වීම සරන්න තව න දින්න පහයි අභිමානවත් හැත්තෑ පස්සුන නිදහසට තවතියන්නේෙ දින පහයි රටම බදුබරීන් මෙරි කියෙලා කෞද අදත් බදුගහන්නේ සුද්ද් ඒැන අයෙම මෙ සුද් ොේද දැන් තේනවාද අපි නිදහස කියලා සමරන්න හදන්නේ සුද්ද අපෙන් නිදහස් වවීම කියලා ඔහු සුද්ද අපෙන් නිදහස්වීම අපි දිගටම ටෙලිවැැකිවලින් කතා කරමු අපි ඇත්තටම නිදහස් නිවහල් ස්වෛරේ රාජ්‍යක්ද එහෙමත් නැත්නම් නව යාටාත් හොයිජිතය අදද කියලා ඉදිරියටත් සාක්ෂි ඇතිවටටෙලිවැැකිවලින් කතා කරමු. අද සහ හෙටයන දෙදින තුළ විදුලි කප්වාාදුවකින් තොරව පවත්වාගෙන අන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කරතිබෙනවා. මේ අතර මානම හිම්කම් කොමිසම විසි ශ්‍රෂ්ඨාධකරණය හමුුවේ පෙත්සමක් ොඩු කරතිබෙනවා. එහි වගෞත්තරකරුවන් ලෙස විදුලි බල අමාත්‍යංශයේ ලකම්වරයා විදුුබල මණඩේ සහපතිවරයා සහ ලංකා කනජතල් නීතිකත සංස්ථාවේ සහපතිවරයා නම්කර ඇති බවයි වාර්තාාවන්නේ. සස් පෙල විභාගේ මේදිනවල පැවැත්වෙනවා. උසස් පෙල විභාගේ පැවැත්වන காලසීමාවදී. විදුලිය කපාදුවකින් තොරව පවත්වාගෙනயான ලෙස இல்லම් කළது ලංකා විදුලිබල මණண்டලය ප්‍රකාශ කර සිටියේ. ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නැති බවයි. කෙේ වෙතත් මෙම ගැටලුවට අවසායේ මානවහිමිකම් කොමිසමටත් මැදහත්වීමට සිදුවන. එයනුව මානහිමිකම් කොමිසම මාජනුඋපයகிතා කොமிිසම ලංකා විදුලිබලම්ඩලය, ලංකා කජිතල් නීතිකත සංස්ථාවේ නිලධාරීගේ සසාභාගිත්වය යුතුව විදුලියයක් ක්ඩව ලබාදීම. ෙනෙන් වූ සාකචාවට කිහිපයක් පැවැත්තුවා. මෙම සාකච්ඡා වලද මාන හිමිකම් කොමසේ නිලධරීන් ලංකා විදුලි බලමන්ඩලේ මෙන්ම ලංකාකජතල් ීදගත සංස්ථාවෙන් නිලධාරීට බලපෑම් එල්ලකර ඇති බවට බලෂක්්‍යමතතිවරයා ඒයේ පැති ප්‍රති්ති සාකචාාව දී ප්‍රකශකර සිටිය මාන හිමම් කොමසමට කිසිම ආකාරක නෝගයක් ලබදීම ලුවන්කමක්න කිසිම රාජායතනකට හ පෞද්ගල කාතනකට මෙන්නම පුද්ගලන්ට නෑ ඉදන දෙන්නකිෙන. එකට ඉදන්න පොලම ඒක වගකීම ගන්නන්නේ මාන හිමකම් කොමසේ ලදරන් අ ම න හික . ඒ සාමාජි න්ට ෙහි ද න පි ු කරන වගේ සාග තතියෙ ර ග ක් රන්. අමාතිවරයාගේ මෙම ප්‍රකාශය හමුවේ මානවහිමිකම් කොමිසමේ ගවරවයට හානිසිදුවන බවයි මානවහිිකම්, කොමිෂන් සභාව කොමසාරිස් නිමල් කරුණා සිරි ප්‍රකාශ කළේ මේ සම්න්ධයෙන් ශේෂ්්‍රාධතිකරය හමුවේ කරුණු වාර්තා කන්න බවද කොමසාරිස්වරයා වැඩදුරටත් සඳහාන් කලා එවෙනෙන් වු සාකච්චාවක්ද අද මානවහිමිකම් කොමෂන් සභවෙදී පවැත්වුණ මෙ අතර උසස් පෙළ විභාග පැවැත්වන කාලසීමාව තුළ කපාදුවකින් තුරවා ක්ඩව විදුලිය සපයන බවට ඇතිකරගත් සම්මතය ක්‍රාත්ම කිරීම පැහැහැරිම තුින් ශ්‍රීලංකා මානවහිම කම් කොමසේ අධකාරී බලයට අගෞරෝකොට අපාස සිදු කළ ඇයි චෝදනා කරමින්. එම කොමිසම විසි බලෂක්්‍ය මාත්‍යංශයේ ලකම්වරයා ලංකා විදුලි බල මන්ඩේ ඇතුළු වගෞත්තරුවන්ටේරහිව යොමු කරනලා අද පමිල්ල අද ශේෂ්ඨාධිරනය හමුේලයාා පදිංචි කලා. එම පැමිල්ල සම්මාන්ධය ඉදිරි පියවර ගැනීම සඳහා එය අග විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියමිත බව ශේෂ්ඨාධිකරන ආරංචිමාර්ග සඳහන් කළ බවයි. අප අධිකරන වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අද සහ හෙට යන දෙදින තුළ විදුිපාදුවකින් තොව පත. තාගනයාමට ජල විදුලිය භාවිතා කර හැකි බවයි, මහජන ුපයගිතා කොමිසමේ සභාපති ජන රත්නායක පවසන්නේෙ. කා මහන තුතා කமிසම இல்லම පරිදි ජලය පිබසිය लेකම් කාර්யாலே අද කැමති වුණ අමතර ජල විර නිපද ගැනීම සඳ අවශ්‍ය ජලය කොත්තරීම එන අපවිට ඇ වෙනවා අතිரேක දිගුවව එකයි දසම දෙකක් පමන ප්‍රමාණය න කර ගැනීම ජ කළමනා කරන්න लेකம் කාරලමින් ලබුණු ඒ අතිරක ජලය පර්ච ක අපිට පුළුවන් අපිට ්‍රදුලේ නොකපා අදහා හට දවස මෙ මේ තත්වේ කළමනා करර ගැනීම ஏුව අද සහ හட்டையான දෙதிන තුළ විදුலிි කපப்பாුව ින් තරව පවත්තාගෙන යන ලෙස හජනවූ පයෝගිතා කොමිසම ලංකා විදුලිබලම්ඩලට නියෝග කරතිබෙනවා. පලාත්පාලන චන්ද විමසීම මාර්තු නමවනදා පැවැත්වීමට අදාල ලේකන. සියලු තේරීම් බහර නිලදහරී නිලවශයෙන් ලබාදී තිබෙනවා. රජයේ මුද්‍රනාලේ වෙත අදාල ලේකන යොමු කර ඇති බවත්. යනුව මතිවරණ දිනේ අද දින ගැට කරනු ඇති බවත් මැතිවරණ කොමිසමේ සබහපති නිමල් පුංචිහේවා පවසනවා. මෙ අතර කොමිසේ නිල්දහරින්ට සිදුකළ බව කියන තරජනයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වේගවත්හ කාරක්ෂම නැති බවයි සහපතිවරයා වැඩදුරටත් තැවසේ අදදා පරක්ෂ ශ්‍ර ලංකා පොලසිේයට සිදු කල නොහැකිනම්. එම පරීක්ෂණ ජා්‍යන්තරන පොලසියට ලබා දෙන ලෙස මතිවරණ නිරක්ෂණ ක්ඩයම් ප්‍රකාශ කලා. දාමජන භාරගෙන අවසං වනෙන් පස්සේ දිස්ත්‍රික්ක තේරීම් බා නිධාරී විසින්. එදාමඔුම් ප්‍රකාශයට පත් කර, මාර්තු නමය පළාත්පාල මැතිවරණය පවත්වන බවට. ඒ අන්ුව කොබිසෙස බාව එකට එගත්තේ ප්‍රකාශ කරලා කටයුතු ආරම්භ කරන්න ගත්තා. දුරනාලය අහරහා මුද්‍රණය කිරීමටත් තන්ද පත්්‍රිග දනටයුතු ආරම්භ කලතිය. ඒගේ පොති දක්ෂ ාල් ය විදන තු කර න තාම ගැසට කර නහැකිලම තින. රජයේ පවෘති අදදක්ෂක ජනඩරාල්රය වගේ නිල්ල වගකීම් සහිත නිල අදධරන කෙනවුගේ. වගකීම් විරහිත ප්‍රකාශය ගැන කොමි සබා කනගටුවට පත්වෙනවා. තිවරන දිනයඒ තේරිම් බාර් න්‍යධාරී විසින් ස්ත්‍රික්කයේ ්‍රකාශයට පත්් කරලත්වයෙන මර්තුමයක. ගැසත්පත්‍රය නිකුත්කිරීම ඒ තේරිම් බා නිධාරින්ි වගකීම. මැතුවරන කොමිසම සවාපව සාමාජග සංකරන්න ඕන ඒ රජයේ පවෘති අධ්‍යක්ෂ ජඩාල්ල අඩුවසේ මේ කියන ප්‍රියාදාමය නොදැසි තීම හරිම කනගාටර කාරණය ඔහු නදනත්කම ගැන ඉතින් අනුම්පා කරණය කතමයි මහිතතා අප කරනතිය අපට දැන් තියෙන තොරතුරු ඇ තිෙන අදදින්නේ එක ගැසටට නෝ ඒ ස්තික විස පහේ තේරිම් බා නිර්ධාරය විසින් ගැසර කළ මුදරනාට අද භාර්ධීව තියෙන ගැ කාරණය සදාහ කරන්න ඕ තාමත් හතාවත පොඩි සැකත්තින අයි නම නි චන්දය යයිදක්ලයිස් මම. සඳහන්කරන් පුළුවන්කුට ම ජතිරේජදයෙක් නනෑ නිම් මට කියන්න පුළුවක් කොමිසන් සභය සභාපති ඇතියට කොමිසන් සභාව නියම කරලා දිනට චන්දය පැඇත්ති බ්‍රාහ සියලු කටයුතු සිදු කම යනවා. බුදුතු කලට දැින් කිීම තර්ගන ආරක්ාව පමා ආරක්ෂා ප්‍රමාණවද්‍ය නැද කියන පිළිබඳවත් තීන්දු කරන්න පුළුවන් ව අපට නෙවි. පොලසි වාරත්න කියන්න සාමාජයක කොමසාරි ස්තුමාගේ. ගෙදරට ගිහිල්ලා පාන්දර එකයි ගාන්ට ඒ වාහනේ පොට අරන්න පොට ඉවර තිබුණ. CCTV බැලුවන එහ ඒට සම්බන්ධය සොයා ගැනීමට හහා අදහසක්ගන්න පුළන්ම තිබුණන. පොලිසිර ප්‍රමාණ තාරක් සාදී තියෙනකො ඒට වඩා විමරසන කටයුත්තු ේගවත්තා කාර්රයක්ක්ෂම විතු කදන කමි බා පිිය තිවරන කොමසම සහ අපි ඒකාරය කරන්නේ ප දැන්ට බලපවත්නා නීති යටතේ. අපින්සයි කටු එසේ කරගෙන යනවා. එතන පනතක ගොහොක් නිස කාරාමුද මැතින පවත්තන්න ික් මෙමතන කල්ලාලන්න කියන කාරණ නැහැ පි මනතු නමෙන් දිින්ට මෙැතින පැත්තින තයි කටු කරගෙන. ඇතිවරන කොමිසමේ නිලධාරයන්ට එල්ල කළ මරණ තර්ජන සම්බන්ධය සොයා ැලීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකිනම්. එම කටයුතු ජාතින්තර පොිසිය වෙත ලබාදන ලෙස මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසනවා. ය මනවරණයක් සිදු කලා පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා විසින්. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් තිදෙනෙක්ු වෙට තර්ජනය කරන ලද දුරකතන ඇමතුම ලැබී ඇත්තේ විදේශයකින් බව. එස නම් ර ලන්කකා රජ. පොලිස්පති චන්දන වික්‍රම රත්න මහත්මාගේ ඉල්ලා සිටිනවා ඇතිවරන නිරීක්ෂණ සංවිධානයක් ලෙස කරුණා කර මෙම පරීක්ෂණ ජාත්‍යන්ත්‍ර පොලිසිය හෙවත් ඉන්ට පෝල්විත බාර දෙන්න. තමන්ට නොහැකියාවක් තිබේ නම්ය ට්‍රෙක්කරගන්න නැත්නම් මේ සොයාගන්න එය තමයි වඩාත් සුදුසුම පියවර . ඇතිරන්නේ වැැක්වීමට කිසිසේත් ඉඩලබා නොදන බව නදා විමුක්ති පරමුණේ නායක පාර්ලිමේතු මන්ත්‍රේ නරකුමාර දිසානායක පවසනවා. එසේ කළහොත් පාර්ලිමේන්තු වේදීත් ඉන් පිටත් සටන් කරන බවයි ඔහු ප්‍රකාශ කලේ ඒ මනිුවන් ගට ප්‍රදේශය පැවති ජනරලියකටෙක් පෙමින්. සන්ද කල්දීම සඳහා. විවස්ථානුකූලෝ තියෙන පරවල් දෙකයි. එකක් පාර්ලිමේන්තු. අපි සන්ද කල්දැමීම සඳා පාර්ලිමේන්තුය ගහන්න පුළුවන් සියලුම. උපක්‍රම යටිගේම් සියල්ල පරාද කරන්නේිවරයි. යි පාර්ලිමේන්තුර කන්ද කල්දාන්න. එද චන්ද කල්දැමීම සඳහා එක තිබෙන් අවස්ථාවත් තමයි පාර්ලිමේන්තුවෙන් ඊළඟතියෙන්ෙන අධිකරණි චන්දය කියන්නේ ජනතාවගේ මූලික යිතුවාසිකම. එනිසා දගන ෙ ග ගට දැන් න්ද ලබාගැනීම සඳ ජාතික ජනාලගේ පර්ලිමේන්තුයත් අධිරනයත් මහ පාර සකර සතික කනන්න රනි කරමස ක ලාවකද කිව හිටල වගගේ කි හිටල හිතන තව පරක් විඩිදියගන. පාර්ත ැස්ස බාගන කිවා. අපි ඔයඒ පිත්න කඩුව කරකාරක ඉදකිව. අපි බැස්සරේ ඒ පිට්ටනට. ප ලේ පිට්ටනය හැදුව ංකාප ජනතාව එක්ක රතිය. ජාතික ජනපලවක එකතු වෙලා එල්ලි හතපු පිට්ටනිය දැන් අපපිරනිල්ට කියන්නේ එන්ඩ ඒ පිට්ටනියට. ඔයා දාන පෝලවලට අපි බැත් කරපුකාලීවරයි මැතිවරණ සමය තුළ පුරප්පාඩ වූ මැතිවරණ කොමිසමේ තනතුරු සඳහා එල්ලු පත්‍ර කැඳවීම නීති විරෝධී බව විපක්ෂනායක සජි ප්‍රම දහස පවසනවා. ඒ අද පැවති ආගමික වැට සටහන් කීපයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කනමින්. විශේෂෙන්ම අද දිනේ ්‍යවස්ථාදායක සභාව හමුණ. ්‍යවස්ථාදායක සභාවට අපි කියා සිටියා මැතිවරණයක් පවත්තන මොහොතක මැතිවරණ කොමිස්සම සඳහා. ඉල්ලුම් පත්‍ර කැඳවීම දේශපාලන සදාචාරයට විරෝධී ක්‍රියාවක් හැටියට. මැතිවරන්න කොමිස්සම සාමාජකින් තුන්දනෙකුට මරණ තරජන එල්ලවී තිබෙන මහොතක්. මේ ඉල්ලුම් පත්‍ර කැඳවීම ක්‍රමවේදය තුළ මේ මැතිවරණය නොපොමත්වන්නට කටයුතු කරන බොහෝ දෙනාට තව තවත් දේශපාලන කුමන්ත්‍රණවල නියලිලා මේ මැතිවරණය නතර කිරීමේ ක්‍රියාදාමයට හොඳ පරිස්සරයක් නිර්මාණය වෙනවා. ආණ්ඩුක්‍රම වි්‍යවස්ථා සභහාව අද දෙවන වරටත් රැස් වනා. ඒ කතානායක මහින්ද්‍යාපා අභේවර්ධනගේ ප්‍රධානත් පයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙහිදී ස්වාධීන කොමිෂන් සබා සඳහා මහජනතාවගෙන් අයතුුම්පත් කැඳවීමට තීරණයවීති පෙනවා. ආ්ඩු ක්‍රම ව්‍යවස්ථ සභාව අද දෙවනවරට රැසුුණ. ඒ අතානායික මහින්දපා අභේවර්දිනගේ ප්‍රධානත්තුව එෙන් පර්ලිමින්තු සංකිර්ණේද. එන්ුව ආණඩු ක්‍රම ව්‍යවස්ථ සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජරතාවගෙන් අුම්පත් කැඳවීමට තීරණය කරති වෙනවා. ආණඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් එක ආවගන්තයේ උපලේකනේ දක්ව ඇති කොමිෂන් සභහ සාමාජිකයින් ලෙස පත්කිරීමට අුම්පත් කැදිවීමටයික් මෙහිදී තීරණය කරඇත්තේ. යන්වා අඩුම්පත් කැනවමින් දෙදහස් විිසිතුන පෙබරවාරි පළවනදින පොත්පත්තුළ දැන්විම් පලකිරීමට ආ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණේ කළේ. අුම්පත් යොමකිරීම අවසන්දිනය දෙදහස් බිසිතුන පෙබ්‍රවාරී පහළොස් පනිදියි. ෂ්ාदि කරන ිනිස්රූ LTB දෙහිදිය විශ්වාवाමයාමත් සමග ොරාடுූ දුරයට අභயாචනාदि කරණ සභාපති MKP प्रනාදු පත් කිරීමට ජනධිපටතිවරයා කළ නිரு දේශයට, ஆ්ඩු ක්‍රම ්‍ය्यवස්था සභාව ඒකමතික අனுුමැතිය හිමියුණ. SMMA භ්‍යචනාධ करරने සभाපතිවර யாලිස NBPDS කරුණරත්න පත්කිරීමට තීරණය කරති වෙනවා. මहाදි කරන ිනිස්රූ MMAR මරිකාார் අභ්‍යயாචනාදි කරන විනිස්රवेර කොලෙස පත්කිරීමටද ஆණඩු ක්‍රම व्यවස්थ සභාව ඒකමතික අනුමැතිය හිමිවතිබෙනවා. ඒ පොතත් සමගින් සියත රාත්‍රවය පුවත් විකාශය නිමාවට පත්වෙනවා යළි අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින් ඔබට සුවදායිරාත්‍රයක්. දෙනපතා අලුත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමින්ීමට හත බටන එක ලික් කර සියත TVව සබ්ස්කරබ් කරන්න. ඉදෝගන ලින්ම තැනගන්න මෙම සනෝ කෙක් කරන්න.